තමන්තාචකවාලිහිසු අත්ත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තුසග්්‍යමුඛදම්. දම්මත් සවනෙ කාලු අයන්බදන්හා දම්මත් සවෙනෙ කාලෝ අයන්බදන්හා දම්ම සවෙනෙ කාලු අයන්බදන්හා නමුෝටස්සේ භගෙවෙතු අරහතු සම්මාසම්බුද්දස්සේ, නමුෝතස්සේ භගවෙතුෝ අරහතුහෝ සම්මාසම්බුද්දස්සේ, නමුහෝතස්සේ භගවෙතුෝ අරහතුෝ සම්මාසම්බුද්දස්සේ. උතුන් චත්‍රාරි සති ධර්මය ලෝකයාට ලෝතුරහා බදුරජාණන් වහන්සේ මනාකොට වධාරමින් ලෝසත්ත සතර කතරෙන් එතර කරවන්නට මාර්ගය පෙන්හාවදාරන්නට යෙදනා. එවතුන් චතුරාරිසති ධර්මයන් මූලික කරගෙන අද දවසිත් මෙ ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි කල්පනා කරල බැලූතින්, ලෝකේ දිහා හැරිලා ලොකෙ හැම දෙනාම ජීවි ජීවත් කරවන්නට ජීවත් වන සෑම තප්පරේකම මෙහෙස ගන්නවා. එහැම දෙ ජීවිතයේ ජීවත් කරවන්නට බලාපොරොත්තු වෙන්නේ බෝම සැපවන්ත විදිහෙට. එ ජීවිතය වෙනුවෙන් වර්තමානය තුළ, තමතමන් බෝම විහෙසවිමින් මහන්සිවිමින් ජීවිතයේ කටයුතු ඒරාසිකරමින් සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙනවා. ඉති මේ විදිහට තමතමන් වි තමතමන් බලාපොරොත්තු වන යම්කිස ඉලක්කයක් අරමුණක් සැපසන්තෝෂය වෙනුවෙන් පවත්ව ගැනිමින් තමන්ගේ ජීවිත තුළ ගතකරමින් ජනාතරතුර අපි හිතන්නන්නට නැති මොහොතක නොසිත විදිහක මරණයක් කරා එළඹීම සිද්ධ වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්හෙනවා, මරණ සතියෙන් යුත්තව අපි ජීවිතයේ කටයුතු සිද්ධ කරගන්නට ඕන. දැන් අපි කල්පනා කල්ලා බැලූතුන්, අපි උපමාසාධක සහිතව බැලූතින් අපිට තීරෙනවා, බත්පතක් අතට අරගෙන, බත්පත අනලා කටට ගන්න පෙරාතුව මරණය සිද්ධ වෙන්න පුළුවන් එකයන්නේ බොහෝ බලාපොරොත්තු තියාගෙන ඒ බත්පතා අතචරන් රස වින්දනීකරන් හිතාග අතට ගන්නකොට ඒ බත්පිඩක් අනලයි බත්පිඩ කටේ දාගන්නට පෙරාතුව තවන්ගේ මරණය සිද්ධ වෙන්නට පුළුවන් එනිසා පි කල්පනා කරගන්නට වටිනවා අපි බෞද්ධය වසයෙන් සසර කතරක් ගැන සංසාර ගමනක් ගැන අපි අහල දැනගෙන තියෙනව විශ්වහන්සේ ඇති කරගෙන හැබයි අපි බොහෝ වෙලාවට එ සංසාරයේ ගැන අහල කලකිරිලා හතරාපාය ගැන අහල තේරුම් අරගෙන හතරාපායට යන්න අකුසල ගාමී වන අකුසල කර්ම ගැන අහල දැනගෙන ජීවිත තුළට එකුතු කරගෙන හතරාපායෙන් මිදෙන්න්න ටුවමනා කරන විදියට අි යම් සීලයක පිහිටලා යම් පින් ආදී කුසල කන් මෙයන්නේ නිරතවෙමින් ජීවිතය කටයුතු කරගෙන යනවා. හැබැයි අපි හතරාපායට වැටෙන්න තියෙන භය නිසා තමයි බොහෝවෙලාවට පවෙන්න ඇත්වෙලා පින්දහම් කටයුතු නිරති වීගෙන යන්නේ. අි සතර අපායෙන් නිදහස් වෙනවා කියන දේ, කාටවත් කියන්නට පුළුවන්කමක් නෑ හරියට අපි දන්නවා මේ බුද්සාාසනය දෙන්න පුළුවන් ඉහළම අග්‍ර ගණියම ධානය පූජා කරේ මල්ලිකාදේවිය. එකට කියන අපි අසදු සමහා දානේ.ය අසදු සමහා ධානය පූජ කරපු මල්ලි කා දේවිය පවා මරණෙ මතු අපාගාමය වුණා. එනිසා කිසිම කෙනකුට සීලාදී ගුණ එක පිහිටලා සීලේතුලෙහික් මෙමින් මහාපුං්්‍ය කරමය සිද්ධ කරහ කියල හතරාපායෙන් ඉදහස්සය කියලා කියන්න පුලන්කමක් නෑ. හතරාපායෙන් නිදහස් වෙන සෝතහා පන්න ශ්‍රාවකයක් විතරයි. චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්වුණු සක්හායේ දිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාස කියන මෙ තුන් සංයෝජනයන් දුරු කරගත්ත ශ්‍රාවකයේ විතරමයි හතරාපායෙන් නිදහස් භාවයට පත්වෙන්. එනිසා අපි තේරුම්ගන්න ඕොන අපි ජීවිතේ මොන සීලේක පිහිටලක් කුමන පින්දහම් කරලා නිර්වාණය පාරතනා කරගෙන අපිට නම් භයවෙන්න දෙයක් නෑකිවට බයවෙන්න මහා කාරණාවක්තිේෙනු. එනිසා මේ ශස්සනය වටිනා මහරය තමයි මෙ සෝවාන් භාවයට පත්වීම මෙෙමනැඇතන් තුන් සංයෝජනයන් දුරකර ගැනීම. දවසක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරී අතර සාකච්ඡාවක් සිද්ධුව වනවා එතනද බුදුරජාණන් වහන්සි පෙන්නනවා මහ විශාල ගල්පර්වතයක් ළඟට ගිහිල්ලා පුංචි ගල්කටයක් කරගෙන ආනන්ද හාමුදුරුවන්ගෙන් බිමස්සනවා ආනන්දය මේ පුංචි ගල් කැටේද විසාාල මහ විසාාලර ගල්පර්වතේද තොටි කියෙන ස්වාමීනි චි ගල් කටයත් එක්ක බැලුවන් මේ ගල් පල්වති මහා විසහලයි. එදකොට අන්හේ වගේ තමයි ආනන්දය සෝවාන් විච්ච කනෙක නැතිකරගත් දුක මෙ මහ විශාල ගල්පර්වතය වගේ. එයාත් නැති කරගන්න තියෙන දුක මේ අතේ තියන් පුංචි ගල් කැටය හා සමානයි කියලා විස්තර කරනවා. එදවට අපි කල්පනා කරන්න ඕන අනවරාග මහා සංසාර විපරයාස ගමනක ගමන් කරමින් අවිද්‍යාවේ පැටලිච්ච, අවිද්‍යාව නිසාම සසරක් නිර්මාණය විච්ච ලෝකසත්වයාට මෙ සෝවාන් පලයහෙම නැඇතන් තුන් සංයෝජනයන් දුරු කර ගැනීම ැනෙ මහා මෙරක් වගේ. එක ඇන්නේ. එයාට නැති කරන්න තියෙන දුක බෝම සුළුප්‍රමාණයක්. නැති කරගත්ත දුක මහා විශහාල් ප්‍රමාණයක්. මොකද අපිට කියන්න බැරි දුකක් සතරාපාය තුළ තියනොම්. වැඩිපුරම මිනිස්සු එල්ලූ ඔකුකුලො හරක් වෙලා තමයි උපපත්තිය ලබලතින්. තිනේ එල්ුව ඕකුකුළු හරක්වෙල ඉපදිලා මහා බෙලිකැපුන් කපපු කාපු වාරගාන කියන්න පුළුවන්කමක් නෑ. එදකොට එවැනි සසර කතරක මහා අප්‍රමාණ දුක්කක් කන්දස්සයක් නිමහාාවට පත්තිනවා මේ සස්වාන් නිිච්චි ශ්‍රාවකයා, හතරාපායෙන් සදහටම නිදහස්සෙන්. එනිසා අපි පින්දහම්මාදී කටයුතු සිද්ධ කරමින් යන අතරතුරම උත්සහවන්ත වෙන්න ටෝන වීර්යවන්ත වෙන්න ටෝන, චතුරාර්ය සතති ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස. සක්හා ඉදිච්චි දුරු කර යැනීම පිණිස. එහෙමන ඇතිවුණොත් අපි කාටවත් කියන්න පුළුවන්කමක් නෑ මෙවැනි, දුක් කන්දස්සේක මහා නිමහවක් සිද්ධ කරගත් අය කියලා. හතරාපායෙන් නිදහස් වුනායි කියලා. එනිසා අපි මේ සතරාපායෙන් නිදහස් වෙන්නට නම් චතුරාරි සත්‍යවබෝධ කරන්නට වෙනවා. ඉතින් සම්හා දිට්ටි නුවන පහළ වෙන්නේ චතුරාරිය සත්‍යවබහෝධ කරගත්ත ශ්‍රාවකයකුට විතර. සම්හා දිට්ටියෙන් තොරව අපි දන්පැන් පූජ කලා, පින්දහම් කළා කියලා අපි හතරාපාෙන් නිදහස් බවට සහතිකයක් එතන සිද්ධ පෙන්න්නේිනෑ. එහෙම නම් මේ දුක අවබහොධ කරනවා කියලා කියන්නේ දුක නිමාවට පත්කරනවා කියන්නේ කුමත්ද කියන කාරණාව අපි චතුරාර්ය සත්‍යයම මූලික කරගෙන තේරුම් ගන්නට ඕන. චතුරාරි සත්්‍යයකිවට පස්සේ අපිට හරි සරල විදිහයට තමයි තේරෙන්නේ. දුකත් දුකට හේතුවත් දුක නැතිකිරීමත් දුක නැතිකිරීමේ මාර්ගයක්. තොට දැන් අපි මේ විදිහයට කිවම අපි හිතනවා ඔවු අපිට ජීවිතයේ මහා දුක්්ගොඩක් තියෙනවා මේ දුක්කලින් අපි නිදහස් වවෙන්න නං අපි ඉපදන එක නැති කරන්නෝට. ඉප දෙන්නේ තන්හාව නිසා එනිසා තන්හාව දුරු කරගන්නවා. අපි තන්හාාව දුරකරගැෙනීම පිණිස්ස විධ විධ ක්‍රමවේදයක් අනුගමනය කරනවා. හැබැයි එ මොන ක්‍රමවේදය අනුගමනය කරත් අපිට පුළුවන්ක මක්න පටිච්චි සමපාද න්‍යයි අවබහෝධයකට පට් නොව වෙන ක්‍රමවේදයක් අනුගමනය කරලා මේ සසර දුක් කෙරවල කරන්න. සසර අවබෝධ කරන්න. එහෙම නම් අපිට තියන එකම පිහිට අපිට තියන එකම පිළිස්සරණ තමයි පටිච්ච සමපාද දරම පටි්ච සමපාදයකිවට පස්සේ අපි මේක වචනවලින් බොෝම හුරුවට අහල දැනගන්නවා අවිද්‍යාපච්චා සංකාරා සංකාරපච්චා විඤ්ඥාණන් විඤ්ඥානපච්චා නාම රූපන් නාමරූපපච්චා සලායතනම් සලායතන පච්චා පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තන්හා තන්හා පච්චා උපාදානම් උපාධානපච්චා බව භවපච්ා ජාති ජාතිපච්චා ජරාමරණන්සෝක පරිදිව දුක්ක දුහෝමනස්ස පායාසා සම්භවන්ති ඒව මේ තස්සකේව ලස්ස දුක්කක් කන්දස්ස සමුදයෝ හෝති. දැන් අපි මේ දැනගත්තේ පටිචි සමපාදය නෙවෙේ. මේ අපි අකුරු ටිකක් වචන ටිකක් ගලපගෙන මේ ටික අපි දැන කියාගන්න පුළුවන්කමු තියෙන මේක දැනගන්න පෞද්ධවෙන්න ඕන නෑ ඕ නම කෙනෙකුට මේ වචනටික මතක තියාගත්තම පටිසෞප්පාදය දන්නවා වෙන්නේ නෑ පටිසම්පාදය පිළිබඳව අපි වචනටික තේරුම්ගත්ත එක අකුරු ටිකක් වචන ටිකක් විතරක් වෙනවා. එතකොට අපි තේරුම්ගන්න වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ දර්මය කියල කියන්න එතකොට මතකතියාගෙන කටපාඩන් කරලා වෙනම මොනෝහරි දෙයක් ලෝකෙ දැනුමක් එකුතු කරනවාගේ දරාගන්න පුළුවන් දෙයක් නෙවෙ එහෙම දරාගත්තයි කෙල එක අවබහෝධයක් කරා යන්නේ නෑ ක නිකං අපි දැනුමට පඩි සම්පාති දැනගත්තා භවට පමණක් පත් වෙනවා. එනිසා මේ වචන ටික අපි අවබෝධ කරන්න න මොකක්ද මේ අවිද්‍යාවකිවේ මොකක්ද සංකාරකයන්න ොකද විංාන කියන්නේ මොකදද නාමරූප කියන්නේ මොනාද මේ සලායුතුන කියන්නේ ඉස්පර්සය මොකක්ද වේදනාව මොකදද තන්හාාව මොකද උපාධානය මොකදද භවේ මොකදද ජාතිය කුමත්ද ජරාමරණය කියන්නේ කුමක්ද කියෙන එක අපි නුවනින් දැනගන්නව එනිසා මේක නුවනින් දැනගන්නට අපි කියෙනවා පජානාතිී කියලා විසේෂව නුවනින් යුත්ව දැනගැනීමට කෙනවා පජානාත. ගන අපි දුක්කංච පජානාති, දුක්ක සමුදයංච පජානාති, දුක්ක නිරෝධංච පජානාති, දුක්ක නිරෝධගාමිණී පටිපදංච පජානාති. දුක කියන්නේ කුමද්ද කියලා නුවනින් දැනගන්න ටෝන. දුකේ හටගැනීම කුමදද කියලා නුවනින් දැනගන්න ටෝන. දුකේ නිරෝධය කුමද්ද කියලා නුවනින් දැනගන්න ටෝන. දුක්ක නිරෝධගාමිනී පටිපදාව කුමද්ද කියලා නුවනකින් දැනගන්නටවන් එහම නැතුව දුකකිව්වාම අපිට තේරෙනවා අපිටත් දැනෙන ටිකත් තියෙනවා තොටඒ අපිට දැන අපිට තේරණ ටිකට එහාගියපු විශේෂව නුවනකින් දුක පිළිබඳව අවබෝධ කරන්නට වෙනවා අන්න ඒ නිසා දුකා ආර්ය සත්‍යයත් පිළිබඳව වෙන සක්තියෙනවා දුක කියන්නේ සාමාන්‍ය හැමෝටම අපිට තේලින දැන ටික හැබැයි මෙ නුවනින් දැනගන්න දුක පිළිබඳ බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ දුකා ආර්ය සත්‍යය විදිහට. තවිදිකට කිව්ොත් දුකා ආර්ය සත්‍යය කුමත්ද කියලා අපි හොයල බැලුවොත් අපිට ධර්මය සඳහන් කරන්නේ දුක්කා ආර්ය සත්‍යය කියල කියන්නේ පංචි උපා දානස්කන්දයට. දුක්ක සමුධය ආර්ය සත්්‍යී කියල කියන්නේ පංචුපාදානස්කන්දය හට ගැනීමට දුක්ක නිරෝධහාරය සත්‍යය කියල කියන්නේ පංචුපාදානස්කන්දය නිරෝධයට දුක්ක නිරෝධගාමිණී පටිපදා ආර්දය සතතිී කියන්නේ පංචිපාදානස්කන්දය නිරෝධ කරන පිළිවෙඳට. එනම් ඔන්න අපි තේරුම්ගන්නට වෙනවා අපි දුකා අවබහෝධ කරනවා නම් සම්සිත්තෝම කිව්වතින් අි පංචපාදානස්කන්දය අවබෝධ කරන්න වට. නිසා අපිට බුදුරජාණන් වහන්සි පෙන්නන් ජාතිපි දුක්කා, ජනාාපි දුක්කා ව්‍යාධිපි දුක්හෝ මරනම්පි දුක්කන් ප්‍රියේෙහි විපයෝගෝ දුක්කෝ අප්‍රියෙහි සම්පයෝගෝ දුක්කෝ ජම්පි ඉච්චන් වලබති තම්පි දුක්කන් සංකත් තේන පංචුපාදානක් කන්දාා දුක්කාති. එතකොට සංසිත්තෝම කිවතින් මුළු පංචුපාදානස්කන්දෙම දුකක් කියනවා. එතකොට, මෙතනදමේ දුක කියන කරණාවද අපි හැමෝටම පොදේ තේරෙන දැනෙන දුකතමයි ජාතිපි දුක්කා. හොට මේ ඉපදීම පිළිබඳ දුකා අපි දන්නව. ජරාපි දුක්. ජරාවට පත්වීමේ දුකගැන අපි දන්න ව්‍යාධිපි. ව්‍යාධී පිළිබඳ අපි දන්නවා මරණම්පි මරණය පිළිබඳ දන්නවා ප්‍රිය විපයෝග අප්‍රිය සම්පයෝගයන්ගේ දු ගැන අපි දන්නම් අප්‍රියන්ගෙන් පෙන්වෙන කොට අප්‍රියන් හා එක්වෙනකොට තියෙන දුක අපිට හොඳට තේරෙනවා දැනනවා එතකට අපේ යම් දෙයක් අපේ හිතේ කැමැත්තට නැතිවෙනකොට අපිට මහා පීඩාවක්්‍ය නොම් ඒ දුක්්ටික අපි දන්න හැබ අපිට නොතේරෙන්ෙන දුක තමයි මේ පංචිපාදානස්කන්දයම දුකයි කියෙන එක රූප වේදනා සංඥා සංකාර විඤ්්‍යාන පහ මෙනෙම ස්කන්ධ පංචක්කය දුක ගැන අපිට අවබෝධයක් නෑ හැබැ මේ ස්කන්ද පංචකයට කොටු වෙලා දැනෙන දුකතමයි අපි දන්නේ. පංචුපාදානස්කන්දයට ග්‍රහණය වනාට පස්සෙ තමයි අපිට මේ ජාතිදුක ජරාදුක, ව්‍යාධිදුක මරණ දුක පිය විප්පයෝගදුක අප්‍රිය සම්පයෝගදුකේ යමක් කැමැති පරිදි නොවීමේ දුක කියන මේ දුක්ටිකාපිටෙන්නේ පංචුපාදානස්කන්දයට මැදි වනාට පස්සේ. එහෙම නම් මේ ඉස්කන්ද පංචකය අපි අවබෝධ කරන්නට වවා. රූප වේදනා සං්ඥා සංකරර් විඤඥානපා. එදොට අපි බලන්න වෙනවා පටිච්ච සමපාදේනං අවබොහොධ කරන්න තියෙන්නේ මොකද මේ ස්කන්ධ පංචිකයක් කියලා. මේ පටිච්චි සමපාද යම ක්‍රියාත්මක වෙන්නේ රූපවේදනා සංඥා සංකරර් විඥාණ පහට මැදි වෙලා. එහෙමනා අපි තේරුම්ගන්න වෙනවා, රූපෙන්න්තොර වේදනාවෙන්තොර සඥ්ඥාවෙන්තොර සංකාරයන්තර විඤ්ඥානයෙන්තොර, අපිට දුකක් පණවන්න බෑ දුකක් ගැන කතා කරන්න බෑ. තවිදිකට කිව්වතින් රූපයන්තොර වේදනාවෙන්තර සංඥාාවෙන්තොර සංකාරයන්තුර විං්ානයෙන් තොර පටිච්චි සම්පාදයක් පනවන්න බෑ අවිද්‍යාවක් පනවන්න බෑ සංකාරයක් පණවන්න බෑ විඤඥානයක් පණවන්න බෑ නාමරූපයක් ඉස්පර්සයක් වේදනාවක් තන්හාවක් උපාධානයක් භාවයක් ජාතියක් ජරාමරණයක් පනවන්න ඒට හේතුව තමයි අපි එදිනදා ජීවිත ඔය විඳින අදදයකී හිම්ටික අපි විඳින්නේ සලායුතනි කදදැකීමක් විදිහට රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන පහේ අදැකීමක් විදිහයට. ඒමනං අපි තේරුම් ගන්නට වෙනවා අපි එදිනදා ජීවිතය කටයුතු කරනකොට දිට්ට සුත මුත වි්ඥාත පෙනෙන ඇහෙන්ෙන දැනෙන දැනගන්න. සොට මේ පෙනෙන ඇහ දැනෙන දැනගන්න ටිකෙන් එහාට ගිහි ල අපිටි ජීවිතයක් නෑ. අපි ජීවිතය කියල කියන්න අපි විඳිනවා කියලා කියන්නේ දිට්ට සුතමුතු විඤ්ඥාත ටික පේන ඇහෙන දැනෙන දැනගන්න ටික. එතවට පැෙනීමක් සිද්ධ වෙනවා නම් එතන ක්‍රියාත්මක වෙන්නේ පටි සම්පාදය. තවිදිකට කිවෝත්තය පටි සම්පාදය ක්‍රියාත්මක වෙන්නේ රූපවේදනා සංඥා සංකරර් විඥ්‍යා පහහි ක්‍රාකාර්ීත්‍යත්ය. ඇහෙන තැන ක්‍රාත්මක වෙන්නෙත් රූපවේදනා සඥා සංකාර වි්ඥාන පහ දැනෙන තැන ක්‍රියාත්මක වෙන්නෙත් රූපවේදනා සංඥා සංකර විඥ්‍යාන පහ දැනගන්න තැන ක්‍රියාත්මක වෙන්නේෙත් රූපවේදනා සං්ඥා සංකාර විඤ්්‍යාන පහ හෙන අපේ ජීවිතය කියල කියෑන් නිස්කන්ද පංචකේට අපි ජීවිතය අවබෝධ කරනවා කියල කියන්න එහෙම නම් මේ ස්කන්ධ පංචිකය අවබධ කරන එක තවිදිියකට කිව්වත් අපි මුළු මහට ලෝකෙම අධදැකීම ලබන්නේ රූපවේදනා සංඥා සංකර් විඥාන පහ. එහනිස් සහහි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්න්නන්නේ. මහනෙන මේ ලෝකයේ ලෝකයේ කියන කුමටද ලෝකයේ කියන්න. පංචි උපාදානස්කන්දිය ලෝකයයි පංචුපාදානස්කන්දෙ හටගැනීම ලෝකෙ හට ගැනීමයි. පංි උපානස්කන්දෙන් නිරෝධයල් ලෝකේ නිරෝධයයි පංචුපාදානස්කන්දයේ නිරෝධ කරන පිළිවත. නිරෝධ කරන පිළිවතයි. එනං අපි මොනයම් විදිහකට ලෝකෙ අවබෝධ කරනවා කිවත් පටිචි සමුපාදය අවබෝධ කරනවා කිවත් චත්‍රවාය සත්‍ය අවබෝධ කරනවා කිවත් අපිට අවබොහෝධ කරන්න තියන එකම දීතමයි පංචුපාදානස්කන්දය. එදවට මේ පංචුඋපාදානස්කන්දය ගැන අපි අවබෝධ කරනකොට මේ පංචුපාදානස්කන්ධය ක්‍රියාත්මක වෙනවා කියලා අපිකිවවා පටිච්ච සමුපන්න නියයට අනු දර පටිච්ච සා පටිච්ච සම්පාද න්‍යායත් පිළිබඳව අපිට යම් අවබහ දෙයක් තියන්නට ඕන පංචුපාද නස්කන්දය අවබෝධ කරනකොට. අපි පටිච්ච සමපාදය කියල කියන්නේ ය දොළොස් ආකාරයකෙන් ක්‍රියාත්මක වෙන පටිසම්පාදයට. අවිද්‍යා සංකාර වි්ඥාණ නාමරූපාදී කොට ගත්තා වූ මේ පටිස් සම්පාදරකෙන පටිසම්පාදය කිය දොර මේ පටිසඋපාදය ක්‍රියාත්මක වෙන්නේ න්‍යාය ධරමයකට අනුකූල. අන්න න්‍යායට අපි කියන හේතුපල නි්‍යාය. හේතු පල න්‍යාය කියල කියන්නේ ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උප්පාදා ඉදන්න උප්පද්්‍යති ඉමස්මින් අසති ඉදන්න හෝති ඉමස්ස නිරෝධා ඉදන්න නිරජ්ජති. මේක තමයි පටිස්ස උපාද නයාාය එතවට අපි මුළූ දරමස් කන්දෙහෙම කතා කරත් කතා කරන්නට වෙන්නේ මේ පටිසම්පාද න්‍යායට යටත් කළ. පටිසම්පාද න්‍යායෙන් තොර අපිට චතුරාර් සත්තියක් නැහැ. අපිට අවබෝධ කරන්න යමක් නැහැ. එනිස්සා අපි තේරුම්ගන්නට වෙනවා මේ පටිසම්පාද න්‍යාය මූලික කරගෙන තමයි අපිට පංචුපාදානස් කන්ද ඇත්ත දකින්න වෙන්. ඉමස්මින් සති ඉදන් හෝති මෙය ඇතිකල්ලි මෙහෙවේ ඉමස්ස උපාදා ඉදන් උපා්ජති මේ උපදීමෙන් මේ උපදී ඉමස්මින් නසති ඉදන්න හෝති මේ නැතිකල්ලි මේ නොවේ ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති මෙය නිරෝධවීමෙන් මේද නිරෝධවීමම නැත්තම් මෙය නූපදීමෙන් මෙදන උපදී එරෝට මේ න්‍යායන් තොර අබිට පටිස උපාදයක් කතා කරන්න බෑ ඔන්න අපි තෙරුම් ගන්න පෙනවා මේ ඇතිකල්ලිමේ වේ. අවිද්‍යාව ඇතිකල්ලී සංකාර එහම ඇතුව අවිද්‍යාවට පස්සි සංකාරණෙවෙයි. විසේසයෙන් අපි මතකතියාගන්න වෙනවා මේ පටිසම්පාදය අංග දොළහක් විදිහට කතා කළාට මේ අංග දොළහ එකකට එකක් පස්සේ උපදිනවාන්නෙවෙේ. අපි මේක විස්තරාත්මකෝ විස්තර කරගන්න පහස්සුවට අංග දොළහකට කතා කරාට අවිද්‍යාව කොතනද එතැන සියලු දුක්කක් අන්දස්සේ සමුදය තියෙනවා. එහෙම නම් මේක නිසා ඒක වේ නෙවේ අවිද්‍යාව නිසා සංකාරවයනෙවේ සංකාරයෙන් නිසා වි්ඥානවේනෙවේ වි්්‍යාණයට පස්සේනාම රූප නෙවෙයි. අපිහෙම නම් තේරුම් ගන්න ඕන එකක් පස්ස එකක් සිද්ධ වෙනවන්න ෙවෙයි මෙතන මෙතන අනිවාරයම මේ පටිස්සවපාද නි්‍යායට ගැලපෙන්න්න ඕන මෙය ඇතිකල්හීම මෙවෙයි. එ එක මොහොතකවත් ප්‍රමහදයක් ගැන පෙන්නන්න නෑ එක මොහොතකවත් පරක්වෙලා සංකාණය ඇති වෙන්නේ නෑ. අවිදදිහාාව මූලික කරගත්තට පස්සේ එතනේ අවිද්්‍යාවෙන් පිරිච්ච තැන ක්‍රියාත්මක වෙන්නේ දුක් අන්දස්සයා. ක්‍රියාත්මක වෙන්නේ පංචිුපාදානස්කන්ධයක්. එදන මේ පංචිපාදානස්කන්දය තේරුන් ගැනීමේ පහස්සුවට තමයි අපි මේක බෙදල වර්ගී කරණය කරගෙන තියන්නේෙ පටිසම්පාදන අය එහෙම නැතුව අවිද්‍යාව පෙරසසරයවත් අවිද්‍යාව මේ මීට මොහොදකට පෙරවත්නෙමේ. මේ වෙලා දුක සමුදය වෙනවා නම් එ සමුදය වනේ අවිද්‍යාව මූලික කරගත්ත පටිස්සම්පාදය මේ වෙලා වික්‍රියාත්මක වෙලා. එනිසා පියකට කියන ඉදක් පච්චේතම පටි සම්පාද. එන අපි තේරුම් ගන්නට වෙනවා පටිසම්පාද න්‍යාය අපි වරදවගෙන මේක පෙරසංසාරක ඉඳල එන කතාවකට අපි දැම්මොතින් අපිට හේතුඵල න්‍යායට එක පටහැනි වෙනවා. මොකද හෙමුණොත් අපිට යන්න වෙන ඒක නිසා මේක වේ කියලා. ඇැමයි පටිසම්පාද න්‍යායි එකතා කරන්න මේ වර්තමානය පිළිබඳ මෙ අපිට මේ වෙලා පේන තැන ක්‍රියත්මකවන න්‍යායි ධර්මය. අපිට මේ ඇහෙන තැන ැන න තැන අපි ැනගන්න එතැන ක්‍රියාත්මක වෙන න්‍යාය ධර්මය තමයි හේතුඵල නි්‍යාය කිය ගෑ. එනිසා කර්මයත් කර්මඵලයත් විශ්වාස කරගන්න එක හොඳයි හැබැයි මේ කරමය කර්මඵලයේ නොවෙයි අපිට ජතුරාහිරි සත්ය අවබහෝධයට උපකාර වෙන්නේ හේතුඵල නිාය. එනිසා මේ හේතුඵල න්‍යායට අනුව අපි මේ අංග දොලා ක්‍රියාත්මක වෙන්නේ වෙන කොහෙවත් නෙවෙ මේ අත්දැකීම ලබන වෙලා. මේ වෙලා ඔබට පේනවා කියලා අප ගත්තොතින් එ පේනෙතන මේ පටිස්ෝපාදය අංග දොළහම ක්‍රියත්මකයි. එදෝට මේ අංග දොලා හා අපිට තියෙනවා කියන්නක් බෑ නැපැයි කියන්න බෑ. මොකද එතන අපිට කියන්නේෙ තියෙනවා කියලා නෙවෙයි මේ ඇපිකල්ලි මේ වේ කියලා. එනම් මේක තේරුම්ගන්නට නම් අපි අනිවාරෙන්ම රූපය කුමද්ද වියදනාව කුමද්ද සංඥාව කුමත්්ද සංකාරය කුමත්ද වි්ඥානය කුමත්්ද කියලා අවබෝධිට පත්වෙන්නටඔන්. දැන් අපි හිතමු උපමා උදාහරණයක් විදිහෙට අරගෙන. දැන් අපිට මෙ වටහපත දකිනවයි කියලම අපි උපමාවට ගමු. තොර වටාපත දකිනවයි කියනකොට මෙතන ක්‍රියාත්මක වෙන රූපය කුමත්දද වේදනාව කුමද ද සංඥාව කුමත් ද සංකාරය කුමත් පඤ්ඥානය කුමත් දෙ කියලා අපි අත් දැකීමකට එන්න නොටවඕන. නැතිව නොත් අපිට... පේන සාමාන්‍ය සවභහවිතමයි මම විසින් වටාපත දකිනවා. එදොට අපිට න්‍යායක් නෑ පටිසම්පාද නියායක් නෑ තියෙනදේ මම විසින් දකිනෝ. එදෝට අපි නිතිය සංඥාවටය නවම කදද ඒ රූපවේදනා සංඥා සංකාරව විඥ්‍යාන් පහය අත්දැකී මරගෙන තියන මම. එදට මම ගත්තා කියනකොට අපි එතන මුල් බැහැගන්නවා සක්හයි දිිට්ටියට. රූපය මම වෙමි වේදනාව මම සංඥාව මම සංකාරය මම විඤ්ඥානය මම කියන තැන අපි මුල් බෑගන්න. එදොට ඒක තමයි ලෝකයා දකින සාමාන්‍ය දැක්ම මෙතන තියන වටාපත මම විසින් දකිනවා. හැමැයි මේ මෙතන තියෙන වටාපත මම විසින් දකිනවායි කියලා අපි හිතාගන්න තැන ඇත්තටම තියෙන්නේ රූපය අධදැකීම වේදනාවේ අදැකීම සං්ඥාවය අදදැකීම සංකාරය අදදැකින්ම් විඤඥානය අදදැකීම. එ රූප වේදනා සංඥා සංකාර් විඤ්ඥාන පහේ අදදැකීම තමයි අපි මම විසින් වටාපත දකින බවට අඳුනාගෙන තියෙන. අවි බලම එතන රූප කියන්නෙකු මධද කියලා. එදවන මේ රූපය කියන්න තැනට අපි අදාළ කරනවා සතර මහා ධාත්තුවත් සතර මහා ධාතය උපාදායරූපන්. සතර මහා ධාතුවකියෝම පටවි ආපෝතේජෝවායෝ කියෙන ටිකත්. එ පටවි ආපෝතේජෝ වායෝ ඇසුර කරගෙන අපිට දැන උපාධායරූප ටික. එකඇන් අපිට දැනෙනවා උස්නගතිය තදගතිය බුරුල්ගතිය සීතලගතිය ගොරෝසුගතිය ආදීගති ටික. එන අපිට කවදාකවත් පටව දකින්නට පුලංකමක් නෑ ඇමොකද තදගතිය කියන්නේ එක ඇහැරූපය අත්දැකීමක් නොවේ තදගතිය කියන එක අපි අදැකීමට ලබන්නේ කයපොට්ටබ්‍ය අත්්දැකීමක් විදිහ. එනිසා තදපුුරුල්ල කියන එක අපි කයිවිඤ්ඥානය අදදැකීමක්. සිනිදු ගොරෝස කියනෙ අපි කයවිඤ්ඥානය අදදැකීමක්. එදට අපි කල්පනා කරන්නට වෙනවා මෙ පටවිගති ආපගති, තේජෝගති වායෝගති ටික අපිට දැනෙන්නේ සීතල විදිහට, උණුස්සුම දි රළුගොරෝසු විදිහට තදබුරුල් විදිහයට තමයි අපිට දැනන්නේ සිනිදු ගොරෝසු විදිහෙට මෙන්න මේ දැනගන්න ටිකට තමයි අපි කියන්නේ රූප කොටස කියලා එදොර අපි වේදනා කොටසි කියල කියන්නේ අපිට ඒක හර ලැබෙනයම් බින්දනයක් තියෙනවා එ තදගති බුරුල් ගති සිනිදුගති හරහා අපිට දැනෙන් සුකදු කුපෙක්සාදී කොටගත් වින්දනයක් තියෙනවා එතොර වින්දනය අපි එවිදිහෙට දකිනවා. එදවට අපි එතන රූප වේදනා සං්ඥාව කියලා කියන්නේ අපිට ඒකාරා දැනගන්නට ලැබෙනවා එපාට පිළිබඳව හැඩේ පිළිබඳව, දිගපල්ුල පිළිබඳව උසමහත පිළිබඳව දැනෙනටකට අපි කියනවා සං්ඥා කියලා. තොර සංකාරය කියල කියන්නේ වටාපත අරගෙන පවන් සලන්නට පුළුවන් වටාපත මෙහෙම ගෙනියන්නට පුළුවන් මෙහෙම කරන්නට පුළුවන් කියල අපි තුළ ඒහා සමඟ ගොඩනැගෙන ටිකක් තියෙනවා. ඒ ගොඩ නැගෙන ටිකට අපි කියන සංකාර කියලා. එකොට විඤ්ඥාන කියලා කියන්න ඇත්තටම ගත්තුතින් මෙ සියලු ආකාරයේ දැනීම් හැදනීම් ගත්ත චිකට අපි කියන විඤ්ාන කියලා. එහම නම් අපි රූපයේ ගැන වේදනාව ගැන සංඥාව ගැන, සංකාරය ගැන දැනගැෙන තියෙන විඤ්ඥානය. රූපය ගැන දැනගත්තේ, වේදනාව ගෙන දැනගත්ත, සංඥාව ගෙන දැනගත්ත, සංකාරය ගෙන දැනගත්ත, මෙ සියල්ලු දැනීම් හැදිනීම් ටි ක අපි කර ගත්ත වි්ඥාණය හරහා. මෙ රූපවේදනා සංඥා සංකාර වි්ඥාන පහා, අපි බැලුවතින් අතීතයක, ඉදල එනවාද වර්තමානයේ නිත්‍ය වස්සයෙන් තියෙනවා ද අනාගතයට යනවාද එදවට මේක අතීතෙන් එන්න බෑ ඉමස්මින් සතිීදන්න ෝති මේ වෙලාවේ අධදැකීම ලබන තැන තමයි මේ රූපවේදනා සංඥාංකර වි්්‍යාණ පහ ක්‍රියාත්මක වන්න පේන තැන ඇහෙන තැන දැන තැන දැනගන්න තැන හනම් මේ වෙලාව අපිට පේන එක ඇහෙන එක දැනන එක දැනගන්න එක අතීතින් එනව නෙවි. මේ වෙලා වි සිද්ධුවෙන්. එක අනාගෙතයට යනවා නෙවෙයි එක අපිට ආපු තැන කියන්න බෑ නිතතිය කරලා අතන ඉඳල මේ පැනීමාව කියලා. ආවල් තැනින් ආවා අහවල් තැන ඉඳලාව කියන්න බෑ දැ මේ මෙතන තිබුණ අතන තිබුණ කියලා පෙන්නන්න බෑ පෙන්නන්න කලින් අපිට හිතාගන්න බැරිවිදිට එක ගෙවිලිවරයි. රි එක ගෙවිලක් ගෙව්නානං ගිය දනක් තියෙන්නත්වන් එතොට ඒක ගෙවිලා හවල් තැනට ෑයවුනා කියල පියන්න බෑ. ඇත්තම කතාවතමයි රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන පහත් දකින්න තැනට වැයවෙලා ඉවරයි. අහන තැනට බෑවෙලා ඉවරයි. අහනවා කියන තැනට වැෑවෙලිවරයි. දැනෙනවා කියන තැනට බෑයවෙලිවරයි. දැනගන්නවා කියන තැනට වැෑවෙලිවරයි. එතකොට රූපවේදනා සං්ඥා සංකර විඤඥාන පහකාගෙද. නයිදං අත්ත කතම් බිම්බන් නයිදම්පරකතංගගම් හේතුම් පටිච්ච සම්බූතා හේතු භංගා නිරුජ්ජති මෙ රූප වේදනා සංඥා සංකර වි්ඥාන පහා මම විසින් කරගන්න දෙයක් නෙවෙයි මෙ පැවැත්ම කියන එක එමනත්තම් පේන එහෙන දැනෙන දැනගන්න ටික මම විසින් කරනවන්නේ වෙයි. මේක අනිකෙක් විසින් කරවනොුවන්නෙවෙයි. එකයන්නේ මේ දෙියන් වහන්සේවත් වෙන කවුරුතුන් මහා බ්‍රක්්මයාවත් වෙන පිටෙන්යෙද ලක් වෙන කිසිීම කෙනෙක් කරවන්න දේකුට් නෙවෙයි. ජීවිතය එහෙම නැත්තම් පැවැත්ම නැතම් පේන ඇහෙන දැනෙන දැනගන්න ටික. ඒවාගේක ඉබේ සිද්ධ වෙන දේකුට් නෙවෙේ කිය. හේතු ඇතිකල්ලිීම සකස් වෙනවා කිය නොයි හේතු නැතිකල්ලිහෙම සකස්වීමක් නෑ කියලා කියන එන අපි කල්පනා කරන්න පෙනවා රූපවේදනා සංඥා සංකාර ටික ඇතිකල්ලීමයි අපිට විඤඥාණ දැනගැනීම තියෙන්ඒ විඤ්ඥානය දැනගැනීම ඇතිකල්ලිමයි තවවිදිියකට කිවොත් රූපවේදනා සංඥාංකාර විඥ්‍යා පහහි අදැකි ූපේදනා සංඥා සංකාර ටික අත්දකීම ලබයි එනම් ඔන්න අපි කල්පනා කරන්න වෙනවා දැනගැනීම වෙනමවත් දැනගන්න උපකාර කරපු රූපවේදනා සං්ඥා සංකාර ටික වෙනමොවත් නෙම අපිට රූපවේදනා සං්ඥා සංකාර ටික වෙන් කරලා විඤ්ඥාණය වෙනමවෙන් කරන්න බෑ. එතොර විඤ්ඥානයෙන් තොර නාම රූපයක් නෑ එනම් රූපවේදනා සංඥා සංකාරයන්ට අපි කියන්නේ නාම රූප. තොර විඤ්ඥානයෙන් තොර නාම රූපය කුට්න නාමරපයෙන් තුර විඥාණයකුට් අපි තේරුම් ගන්න වෙනවා මේ වෙලාව අපි ලබන විඤ්ඥානයක් දැකීම කියලකැ සිතට අර්මුුණු වෙන ස්වභාවේ අපිට තියෙන්න මේ හැම දෙයක්ම සිතින් මෙනෙහි වෙන ස්වභාවයක් මනසිකාරය වෙන ස්වභාවයක් තියෙන් දැම් අපි තේරුම්ගන්නට වෙනවා මෙ මනසිකාරයේ සිද්ධ වෙන නිස් පාර්සය මූලිකරගැ පස්ස මූලිකා සබ්්‍යේ දම්මා මනසිකාර සම්බහෝ සබ්බේ දම්මා අපි තේරුම් ගන්න වෙනවා ඉස්පාරසය මූලික කදගෙන මේ සියලු ධර්මතා ටික සමුදේ වෙනවා එදවට මනසිකාරයකින් තොරෝ මේ සියලු ධර්මතාව හඳුන ගන්න බෑ දැ අපි වටාපද කියලා මෙනෙහි කරන ස්වභාවයක් තියෙන්නේ අපි අහවල්දය අහවල්දය කියලා මෙනිෙහි කරනව කුරුල්ලෙක්කි හන්ඩ බල්ලෙක් ගැන්න කියලා මෙිෙහි කරනවා එන අපි කල්පනා කරන්න වෙනවා මේ මෙනෙහි කිරීම කරන්න සිතෙන් එතර සිතින් මෙනෙහි කරන ස්ොභාවට තම අපි කියනෙ විඤ්ඥාන කියලා. සිතින් දැනගන්න ස්වභාවට කියන විඥාණ. ත මේ වෙලාවෙේ දැනගැනීම නැත්තංඒ දැනගත්ත දේ ැඇත්තං අපිට බල්ලෙක් කුකුලෙක් එලුවෙක් කියෙල ගන සඥාවකට බහින්න බෑ. එම නැත්තන් රූපේට බහින්න බෑ. බේදනාවට බහින්න බෑ. සඥඥාවට බහින්න බෑ සංකාරයට බහින්න බෑ විඤ්‍යාට විඥානෙන් දැනගත්න. උපමාවක් වසෙන් ගත්තොත් මේ වෙලාේ අහවල් ලිදිට හැඩදාලතියන වටාපත කියලා සිතට අරමුණ එන්න ටෝන. සිතින් මෙනෙහි වෙන්න ටෝන මනසිකාර වෙන්න ටෝන්.ඒ මනසිකාරයෙන් තොලෝ අපිට මේ ගණ සංඥවක් පටවි්‍යාපොතය ජෝවායෝ පිළිබඳ හැඟීමක් හරි.ඒ වන්ධනය පිළිබඳ හැඟීමක්හරි මේක දිගපලල උසමහත කොට සිනිදු ගොරෝසු පිළිබඳ හැඟීම හරි. මේක පවන්සලන්න පුළුවන් දෙයක් මේක මේ විදිහ දෙයක් කිය කියලා රූපයේ ගැන වේදනාවගෙන සංඥාව ගෙන සංකර්රය ගැන අපිට අත්දැකීම ලබන්නේ විඤ්ඥානයට මේ කර්රමුණුවට වෙලාවෙ. එතට මේ අරමුණ වීන එක අතීතයකට අයිති නෑ ඒක අනාගතයකට අහිති නෑ වර්තමානය සිද්ධ වෙනවා. එතට මේ වර්තමානය සිද්ධ වෙන ද එත් අපිට අල්ලන්න බෑ පෙන්න්නන්න බෑ හැබැයි මෙන්න මේ අදදැකීම ලබනොමොහොතයි මේ කොටස් දෙකකට වෙන් කරගන්න ෝ මොකක්ද අපි වෙන් කරගන්න දෙක එල්ලියයි ඇතුළයි. අපි වෙන්කරගන්නවා එලියයි ඇතුළ එම ැත්ත මමයි ලෝකයයි කියල දෙපැත්තකට අප මේ වෙන්කරගෙන තමයි නිතරම මේ අත්දැකීම ලබන්. ඒනිසා තමයි අපිට මමයි ලෝකයයි කියන දෙක ගොඩනැගෙන්. එදොට අපි තේරුම්ගන්න වෙනවා මමයි ලෝකයයි කියන එක වෙන කොහෙවත් තියෙන එකක් නෙවෙයි රූපයේ වේදනාවේ සංඥාවය සංකාරය වි්ඥානය අධ්‍යකීම තුල තමයි අපිට මම සහ ලෝකය කියෙන දෙකම මොුණ ගැහෙන්. දැ අපිට මේ කතාව එම නැත්තම් ධර්ම කාරණාව සාකච්ඡා කරගෙන යනකොට අපි ලොකුවටම අපිට කඩාගන්න තියෙන දෘෂ්ටියය තමයි මමයි ලෝකයේ කියල දෙකක් තියෙනවන්නේෙ වෙයි රූපවේදනනා සංඥා සංකාර ඤ්ඥාන පහය අදැකීම තුළ අපි මම ලෝකය කියලා දෙපැත්තක් මනසිකාර කරගෙන තියෙන බව අපි තේරුම් ගන්නට වෙන. ැ කොහොම දමි මේක තේරුම් ගන්න. මේක තේරුම් ගන්න නම් අපි ඇහැ කන නාසය දිව සරීරය දරාගත්ත සත්වවුන් පුද්ජලවුන ආත්මිය වන සත්වයෙක් න්නව පුද්ජලයක්කින් නවය ආත්මයක් තියෙනවයියේ කියන දුෘෂ්ටිය කඩයාගන්නට වෙනවා. ඒ දුෂ්ටිය තුළ ඉඳලා අපිට කොහොමටවත් බෑ මමයි ලෝකයයි කියෙනතනනි මිදෙන්. දැන් අපිට හිතෙනවා මේ වටාපත කියන්නේ එක එලියේ ඇකණනාසේ දිවසරීරය දරාගත්ත සත්වයා පුද්ගලයා ඇතුළේ එයා තමයි වටාපත දකින්නේ කියලා ඇැ අපි සරලවම බැලුවොත් මේ වටාපත මෙහෙමතිහලා තමන්ගේ අත මේ විදිහට දියල බැලුවතින් වටාපත හම්බෙන්නෙත් තමන්ට එලියෙන්මයි අත හම්බෙන්නෙත් එළියෙන්මයි. එදවට අපි කල්පනා කලොත් අපි ඇතුළෙ කියලා හිතාගෙනන්න සරීරයේ දිහා බැලුවම සරහිරයේ කොටස කොටස පාස අපි බැලුවොත් සරලොවම ඒ අපිට හම්බිලා තින්නෙ තිලියෙන්. අපිට ඇතුළෙන් හම්බිලානෑ එනම් අපි ඇහැ දැකලතියෙන් එබාහිරයෙන්. දැකලතියන්නේ බාහිරෙන් නාසිය දැකලතියන්නේ බාහිරෙන් දිව දැකලතියන්නේ බාහිරෙන් එතට කය දැකලතියන්නේ බාහිරෙන් හැබෑ බුද්ධ දේශනාවට අනුව ඇහැ කණ නාසේ දිවසරීරය අධ්‍යාත්මිකා අයතන. තොර අපිට පෙන්නෙනවා මේ අනිදස්සනන් සප්ප ටිගන් එතකොට අපි කල්පනා කරන්නට වෙනු අනිදස්සන විච්ච දෙයක් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි ඇහැ කන නාසි දිවසශරීරය කලාකෑ ොකද ඔබට බහිරෙන් අරමුණ වෙන වන අරමුණ වෙන්න පුළන් වර්ණ සටහනක් විතරයි වර්ණ රූපය විතරයි. ගෙනම් ඔන්න අපි කල්පනා කරන්නට වෙනවා. අපිට කවදාකවත් නිත්‍යය විච්චා හැකින්යුත්ත කනකින්යුත්ත නාසේකින්යුත්ත දිවකින්යුත්ත කයකින්යුත්ත මනුස්සය එක්කු දකින්න ෑ. එ දකින්න පුළුවන් කියන තැන මතමයි මුලාව සකස් කරන තැන. එනිසා ඒ දුෘෂ්ටිය අප ඉවත් කරගන්නටම මෙනොයි දුෂටියය මිදෙන්න්නට. ඇගොන්නන් අපිල්පනා කරල බලමු අපි ඇහැ කියල සම්මත කරගත්ත තැනට අරගෙන අපි ඇහැදිහා බලාගෙන අපි පොල්කූරක් කැරගෙන ඉවරවෙලා ඇහැට ඇනල බලනෝ. හැබ ඇහැට ඇනල බලනකොට අපිට එතනෙදි උපදින්නේ කායවිඤ්ඥානය මිසක චක් විඤ්ඥාණය නෙවේ. එදකට අපිට කවදාකොත් මේ හැට ඇන්න කියලා පෙනීමන මේ සිද්ධ වෙන්නේ එතන ඉපදිලා තින්නේ කයි විඤ්ඥානය දැන් අපි දිව කියල හිතාගෙනන්න තැන්ට අරගෙන ඒ කෝටු කැල්ලෙන් අයිනවා. ඇල්ල බැලුවොත් එතන දිවිහා ං්ඥානය උපදින්නේ නෑ එතන උපදින්නේ කයි විඤ්ඥානය. ඊලාට අපි කල්පනා කල්ල බලන අපි නාසේට ඇන ල බල නොය පොල් කූරෙක් නාසයට ඇල බලනොකට අපිට එතන ගාන වි්ඥානය උපදින්නේන කයි විඤ්ඥානයක් උපදින්. එදවට අපි තේරුම් ගන්නට වෙන අපි කණට ඇනලා බැලුවත් එතන සෝත විඤ්ඥානයක් ඉප දෙන්නේ නැහැ එතන උපදින්නේ කයිවිඤ්ඥාන. යනිසා අපිට මේ පේනවා කියන දේන් තොරව ඇහැගෙන කතා කරන්න බෑ. ඇහෙනවා කියන දේන් තොරව කණ ගැන කතා කරන්න බෑ. එනිසා අපිට මේ ඇහැකණනාසේ දිවසරීරය අධ්‍යාත්මික විච්ච සප්පටිග විච්ච ධම්මායතන පරියාාපන්න විච්ච දෙයක් විදිහයට අවබෝධ කරන්න විට වෙනවා. තොර මේ ඇහැගන්න නාසය දිවසරීරයේ කියල කියන්නේ, අපිට බාහිරෙන් හඳුනාගන්නට පුළුවන් බාහිරෙන් දකින්නට පුළුවන් දෙයක් නෙවෙ. ඇහැගණ නාසය දිවසරීරය කියල කියන්නේ. අපි පේනවා කියන, මනසිකාරයත් එක්කයි ඇහෙ අදදැකීම ලබන්නේ. ඇහෙනවා කියන මනසිකාරයත් එක්කයි කනය අත්දැකීම ලබන්නේ. දැනෙනවා කියෙන මනසිකාරයත් එක්කයි අපි දිවේ අත්දැකීම කයයත්දැකීම අපි ලබන් එනිසා අපි තේරුම්ගන්නට වෙනවා අපිට කවදාකවත් ඇහැකණනාසිය දිවසරීරය එලියම් දකින්නබ මොකදේවා ආධ්‍යාත්මික විච්චායතන මිසක බාහිර විච්චායතන නෙවෙේ. අපි වටාපද දකින විදිහයි අද බාහිරෙන් අපි ඇහැකණනාසේ දිවශරීරය පණවගෙන දකින විදිහ දෙකම එක. හෙන අපිට කවදාකවත් මාව දකින්න පුළුවන්කමක් නෑ. මොකද අපි අද මුළු සරීරයම බැලුවත් සරීරය අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ බාහිරවර්ණ සටහනක් විදිහට. අපි මෙහම තේරුම් ගමකු මේක. අපි ජීවිතයේ දන්නවාගෙන ටික පොඩ්ඩක් පැත්තක දියන්නට වෙනවා. අපි ජීවිතයේ අතිහිතින්දල මේ මොහොත දක්කා ජීවිත ඉගන ගත්ත ටික. මේක ඇහැ මේක කන මේක නාසේ දිව මේක කහපාට මේක අතකකුල මේක හවල් ලහවල් දේ කියලා අපි නාමිකවස්සේ නාම මාත්‍රව දැනකයා ගත්ත ටික. පැත්තක දියල වැැලුවත්. වටාපතද අතදකුල්ලද කියන සීමාවෙන් ඔබටකිල්ල බැලුම් මික පැෙනීමක් එදෝට පැෙනීම ලබන මොහොත අපි කල්පනා කරල බලම අතීතයේ පැත්ත ග තියල අනාගතය පැත්තග තිල වර්තමා නිපේෙනවා කියන්න තැන තරම පේනවා කියන අත්දැකීමෙන් තොරව අපිට කවදාකවත් වටාපතිකන පනව ගැනීමවත් අතකුලනාසේ කියන පනෝගැනීමවත් කරන්න පුලන්කමක් නෑ තොළයි පැනීම වෙනසක් නෑ අපි පැෙනීම අරබේලා පනවගත්ත පනවා ගැනීමේ වෙනසතිෙන්. එනිසාි පණවාගත්්චික පැත්තකතිලා පේනවා කියන තැන විමරසනයක දන්නට ඕන්. එදට පේනවා කියන තැන අපි බල නොකොට අපිට තේරෙනවා ඒ පැනීම කියන එක වර්තමානය පේනවා කියන එක අතීතයෙන් එන්න දෙයක් නෙවෙයි අනාගතට අනදයකුට නෙවෙයි. වර්තමානයෙන් නිත්‍ය වසයෙන් පවතින දෙයකුට නෙවෙේ. එනිසා අපියකට කියනවා හේතුන් පටිච්ච සම්බූතන් හේතු බංගා නිරුජ්ජත්ති. හේතුව ඇතිකල්ලීම සකස් වෙනවා හේතු නැතිකල්ලිහෙම දෙයක් නෑ. දැම් මේකට අපි නිතරම ගන්න උපමාවතමයි අප්ොඩි හඬේ උපමාව. ද අපි කල්පනා කල්ල ගත්තොත් අපි මෙහෙම, අප්පුොඩි එක හඬ උපමාකලොත් අපිට තේරෙනවා මේ වෙලාවෙ මේ අප්පුඩේ ඇසීම කෙන කරණාව අතීතෙන් ආප එකක් නෙවෙයි එක අනාගතට අප එකක් නෙවෙයි මේ වෙලාවෙ සිද්ධ වුණු ඇහීමක් දැන ගැනීමක්. එදොට මේ අප්පුඩි හඬ ආවෙ කොහෙන් දෙකෙලා අපි හොල බලනවා එදොර කෙනෙකුට කියන්න පුළුවන් ක දකුණුුවත ඉස්පර්ස කරලා වං අත ඉස්පර්ස කරලා අප්පුඩියක් ගැහුව එනිසා හඬ අව කියලා. හැව අපි හොයල බැලූතුන් මේ අප්පුඩි එහඬ දකුණුවත ඇතුළේ තිබිලාපු දෙයක් නෙවෙයි. එවගේම මේ අප්පුඩි හඬ වං අත ඇතුළේ තිබිලාපු දෙයෙකුත් නෙවෙයි. එහෙනම් ඔන්න අපිට තේරෙනවා මේක දකුණුුවතේ ඇතුළෙ කොහේවත් තිබුණ නෑ. වං අතේ ඇතුළෙ කොහේවත් තිබුණෙ නෑ හැවයි මේ වෙලාවෙේ සිද්ධ වුණු ඉස්පරසය නිසාම හඩ එලියටආවා එතෝට ඒ හඬ අතීතෙන්ආවෙ නෑ අනාගතයට ගියත් නෑ වර්තමානය නිත්‍යවසයෙන් තිබුණු තැනක් පෙන්නන්න බෑහුණ හැබැයි ඇහුනේ නිකන් නෙවෙයි එකට අපි කියනවා ඉස්පර්සයෙන් ඇැවුණා එ දැනගැනීම සිද්ධ වනේ පස්සපච්ච වේදනා එ විදනයට හේතු ස්පරසය. එදට ඉස්පරසේ වෙන්න කුමද්ද කියලා ගත්තවති අපි ධර්මයට අනුව ගත්තතින් අපිටි පෙන්රන්නේ සලා හිතන අපි මේ උපමාවඒ පටිසම්පාද නියායේ නි අයට ගලපන්න බලමු දැන් අපි හිතල බලමු මේ අප්පු ඩි හඬ අපි උපමාකරමු පෙනීමට අපපු ඩිහඩ අපි පැනීමට උපමා කලොතින් අපි කල්පනා කරල බලමු පේනවා කියන කාරණාව අපිහිතම අප්පුඩි හඬ කියලා. අපි කල්පනා කරල බැලුවතින් මෙ අප්පුඩි හඬට පුළුවන්කම තියෙනව නම් කතා කරන්නට අපතමු අප්පුඩි හඬ කියලා කියන පේන ටික ඇහෙන ටික දැනෙන ටික දැනගන්න ටික. හෙම නැත අපි මම වසයෙන් ගන්න ටික තමයි අප්පු ිහන්ඩ කියල උපමා කරගම්. එතවට මට මං ගැන කතා කරන්න හෝ ලෝකෙ ගැන කතා කරන්න මාව එලියට එන්න ම ඕන. සර මාව එළියටාව නැත්තම් මට දකුණු අත ගැන කතා කරන්න බෑ දැන් මේ උපමාව තුළට අපි අන්න ට ඕන එහෙම නැතු උපමාව වෙනමක් මම වෙන එකක් කියල බැලුවත් මේ එක තුේ රු ගන්න පුළුවන්ගම කකුට් අපි යමු උපමාව ඇතුළට. එදවට ඔන්න තේරුම් ගන්න ඕන එහෙනනම් පේනවා කියපු ඇහෙනව කියපු දැනෙනව කියපු දැනගන්නවා කියපු මම තමයි මෙ අප්පුඩිහඬ. ඒමනම් මට දකුණු අතගෙන කතා කරන්නත් වං අතගෙන කතා කරන්නත් මාව සකස් වෙන්න ඕන. මාව සකස්සික්්‍ය නිසා තමයි මම දකුණුුවත වංවත ඉස්පර්ස කල්ලා මම අවයි කියල කියන්න. එතවට මගෙන්තොරව දකුණුුවතකුට් නෑ වන් අතකුට නෑ. එම නැත්තම් ඇහීම නැත්තං ඇහීමට දකුණුවත ගෙන වං අත ගෙන කතා කරන්න බෑ අඒ වගේම තමයි පෙනුන් නැත්තම් ඇහැ ගැන රූපි ගැන කතා කරන්න බෑ. ඇහුන් නැත්තම් කනගැන සදය ගැන අත්දැකීමට ලබන්න බෑ දැනුම් නැත්තන් නාසේ ගැන්න ගන්ධය ගැන්න දිවගැන රසේ ගැන කය ගැන පහස ගැන අධදැකීම ලබන්න බෑ. හිතුන් නැත්තං හිතක් ගැන හෝස් ධම්මයක් ගැන කතා කරන්න. සිත ගැන සිතුවිලි ගන කතා කරන්න පුළුවන්කමක් නෑ. එනම් ඔන්න අපි තේරුම් ගන්න වෙනවා ඇහීම ඇතිකල් හිමයි දකුණුවත වං අත ගැන කතා කරන්න. එලං අපිට කියන්න වෙනවා ඇහීමෙන් තොරවූ දකුණුව තක් පංගතක් ගැන කතාවක් බෑ ඉස්පර්සයක් ගැන කතාවක් බෑ ඒවගේ ම තමයි එෙම නම් පෙනෙනීමෙන් තොර වූ ඇහැ ගැන රූපය ගැන කතාවක් කරන්න බෑ එ නිසා පිටි කියන්නට වෙන පෙනෙනීම ඇතිකල්හීම උපදින ඇහැ උපදින රූපෙන ඇහීම ඇතිකල්ලීම උපදින ගන්ධේ උපදින නාසේ එකගැන ඇහීම ඇතිකල්ලීම උපදින කන උපදින සද්දේ දැනීම ඇතිකල්ලිම උපදින නාසේ ගන්ධෙ දිවරසය කයි පහස. එහෙමනම් ඔන්න අපි තේරුන්ගන්නවා මේ වෙලාවෙ පේනවයි කියන දේ ඇත්ත අපි දකින්න ඕන. ඇහෙනවයි කියනතන ඇත්ත දකින්න ඕන. මේවෙලාවෙ පේනවයි කියන එකට අපි කළුපාට, නිල්පාට රතුපාට අහවල් අහවල් දේ කියලා පාට හැඩ වැඩ කරන්නේ නැතු අපි බැලුවෝත් පෙනීමක්. දර මේ පැෙනීම අතීතෙට ඉති නැති අනාගතයට යන්නේ නැැති වර්තමානය තුළ පේනවයි කියන දැනගැනීම මතම ඇහැගැන රූපිගෙනත් දැකීම ලබනවා. මේකට අපි කියනව මේ ඇතිකල්ලම මේ වේ මේ උපදීම මේ උපදී පෙනීම ඇති කල්ලිම යහැ උපදින්නේ රූප එපදින්න. එෙමනම් ඇත්තම කතාව මේ හැ කොත නොවත් ඉපදුනාන් හෙවෙයි රූපය කොතනවත් ඉපදුනා නෙවෙයි. එනම් කාතුලවත් ඉපදුන් දෙයක් නොවෙයි. කොතනවත් ඉපදුන දෙයක් නෙවෙයි. මෙක අදීතැෙන් ආපුදයකුත් නෙවෙයි වර්තමානයේ නිත්‍ය වසෙන් තියෙන දයකුට නෙවෙයි අනාගතෙට යනදෙකුට නෙ. එනිසා අපි මේක උපමාසාදක සහිතව ගත්තම අපිට තේරෙන ොහොඳටම. රූපය පෙනපිඩක් වේදනාව දියබුබුලක් සංඥාව මිරිංගුවක් සංකාරයක හෙල්කඳක් විඤ්ඥානය මයාව. එනම් මේක තියෙන දෙයක් නෙවෙයි ඇත්තම කතාව මේ නැති දෙයක් ඇතිවිදිහයට පෙන්නුම් කරනවා. එනම් නැති දෙයක් ඇති විදියට පෙන්ුම් කරන දේ තමයි මයාව කියල කියයන්නේ. මිරිගුව කියලකන්. එන අපිට නැත කියන්න බැයි. සලායතනික අදදැකීම ලබනොමොහොතේ මමයි ලෝකයයි විදිර දෙපැත්තක් පෙන්න්න නවා. හැබැයි අපි පැනීම පොදුවේගත්වතින් අපිට කවදාකවත් පැනීම මිසක මාවායි අහවලයි අරයයි මෙැයි කියල වෙන් කරන්න බෑ පැෙනීම. අදට වටාපොත පෙන්න විදිහයි මගේ කියල හිතාගෙනින්න්න හැකණනාසේ දිවසරීරයේ කොටස් අංඟ උපාංග පෙනෙන විදිහ දෙකම එකක් එනිසා පැනීම පෙනීමක්මයි ේවෙලාගේ පෙනිච්චේ පැෙනීම කෙස්ගස් කරගන්නේ නැතුව නියපතු කරගන්නේ නැතුව දත්කරගන්න නැතුව බඩවැල් කරගන්නේ නැතුව. ගස්ගල් නිරහන් තාරකා බවට පත්කරගන්නේ නැතුව පෙනනීමදිහා අපි බැලූතින් අපිට තේරෙනවා ඒ හේතු ප්‍රත්තින් සකස් වෙනවා. තොර ඇහීම කියන එක අපි අහවලාගේ හඬ හරක් හණඩ බලුහන්ඩ කුරුහන්ඩ සිංහන් මිනිස්හන්ඩ කරගන්න නැතුව. ඇහෙනවා කියනෙ එක වර්තමානය බැලුවත් අපිට තේරෙනවා අතීතිෙන් ආපු නැති අනාගෙතයට යන්නන්නේ නැති පච්චුපපන්නව ගො පටච්ච සෞපන්වෝ ගොඩනැගිච් යහීම. එහෙන ඇත්තම කතාව. මෙ ඇහෙනවා කියන එක නිත්‍යයවසෙන් ඉස්තිරවසයෙන් කෙනෙක් තුළ කොතනකොව සිද්ධ ච්ච දෙයක් නෙවෙයි හේතු ප්‍රත්තියෙන් අපි ලබු පද්ධකීම් ටික. තොර අපි තේරුම්ගන්නට වෙනවා එහෙමනම් පටිච්ච සම්පාද න්‍යායකිල කියන්න අපිට ධර්මා අවබෝධය පිණිස්ස හේතුූපකාර වෙන දෙයක්. එහෙම ඇතුව මේ පටිස්සම්පාද න්‍යායකයනෙ නිත්‍යවාසය කොතන හරි සිද්ධ විච්ච දෙයක් නෙවෙයි. කාතුලව සිද්ධ විච්ච දෙයක් නෙවෙයි. කෙනෙක් පුද්ජලයේ බවට ගන්නා වූ දුෂ්ටිය ගොඩනැගෙන්ට හේතුවෙන ක්‍රියාවලි අවබෝධ කරගැනීම තම අපි මේ පටිස්සම්පාද න්‍යාය තුළලින් කරන්න. එනිසා? පච ුපාදානස්කන්දේ ඇත්ත දකිින් අපිට තියෙන එකම ක්‍රමවේ දයේ පටිස් සම්පාද න්‍යායි. එ පටිසම්පාද න්‍යයාායෙන් තොරවිච්ච පංචුපාදානස්කන්දේක ඇත්තක් අපිට කවදහකොව ග්‍රහණ කරගන්නට පුළුවන් කමක්නෑ. එනිසා අපි තේරුම්ගන්නට වෙන ඇහම නම් අපි මේ කෙස්ගහ දිහා බලනකොට අපි තේරුම් ගන්න වෙනවා කෙස් පේනවා නියපේනවා දත්පේනෝ ලොම්පේනෝ ආදී වසින් අපි කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් හාරූ කියන ආකාරයට දෙතිස් කුණුපයක් විදිහෙට අපිට මුණගැහෙන තැන අපි අතාරථය දකින්න ඕන හේතු පලවසයෙන්. එකයි විදර්ශනාව කියලා කියන්න. විදර්ශනාව කියලා කියන්න අපි කෙ දා කුණු වෙනවා කියලා දකින එක නෙවෙයි. බඩවැල කුණ වෙනවා කියලා දකින එක නෙේ හම යට මස්නහාහර කුණුවෙලා යනවා කියලලා දකින එකනවේ ඒ අපි හැමෝම දකිනෝ. ඒට අමුතු විදර්ශනා නුවන ඥාණයක් වූමනා කරන්නේන හැබැයි කෙස්ග හ මුණගැහෙන්නේ කොහොමද කල දකින්න ඕන. ලොම්ටික මුණගැහෙන්නේ කොහොමදි කල දකින්න ඕන. එතකට අපිට තේරෙන මේ කෙස්ලොම් නියදස් සම්මස් නහරාදී කොටස්තිස් දෙකක් නිත්‍යවාසයෙන් තියෙනව නෙවෙයි මෙතන මේ හේතු ප්‍ර්‍යයන් සකශවන රූපවේදනා සඥා සංකාර විඤ්ඥාණ පහයක් දැකීම අපි දෙතුස් කුණු පයක් බවට පත්කරගෙන. එනිසා ඒකාපී පුද්ජලයක් සත්වය කාත්මයක් විදිහයට පනවගෙන එහෙම නැතුව අපිට තියෙන් එතන රූපවේදනා සංඥා සංකාර විඥ්‍යාන්න පහේ අත්දැකීම මිසාක් නිත්‍යය විච්චි කෙස් ගහකාත්දැකීමක් නෙම. එනිසා කෙස් අනිත්‍යයයි කලා කියන්නේ ලොම් අනිත්‍යයි ක කියන්නේ නිය අනිත්‍යයයි කළ කියන්නේ දත් අනිත්‍යයි කලා කියන්නේ තියන ස්ගහ දිරලා වැනසිලා නැසිල යනඒ එකට නෙවෙ තියන ලොම්ටික නැසිල වැනසිලා දිරල යනඒ එකට නෙවෙ එනිසා තියෙනකයකුන් මහපොලෝට පස්සලා දිරල යන අනිත්‍යය දකින්ට්‍ර නම් හේතුපල න්‍යායක් වූමනානෑ. ඒ හැමෝටම පොදුවේ තේරෙන්න්න දැනන දෙයක් ඒට අමුත්තු ඥානයක් පහළ වෙන්නට ඕන නෑ ඒට පටිස් සම්පාද නයායක් වමනාන ය නම් කෙස්ලොම් නියදත් සම්මස් ආදී කොටකත් දෙතිස්කුණුපය නිත්‍ය වසයෙන් පවතින දෙයක් නෙවෙේ ඉස්තිරවාසයෙන් පවතින දෙයක් නෙවෙේ ඒ පටික්්ච සමුපන්නව හේතුඵල න්‍යායකහ ලබන සලායත නිකක් දෙැකීමක් විතර හැෙන අපි කෙස් කියන තැන අපිට තියෙනෙ රූපවේදනා සංඥා සංකාර විඥ්්‍යාන පහයක් දෙැකී එක අතීතෙන් ආපු නැති අනාගිතට යන්නේ නැති වර්තමානය නිත්‍ය වසයෙන් කොතනකවත් නොතිබෙන. පච්චුපපන්න ෝ ගොඩ නැගිච්ච ධර්මතාවයක්. අන්න එහෙම බලනකොට අපිට තේරෙනවා මමයි ලෝකයයි කියල දෙකක් නිත්‍ය වන්සයෙන් තියෙනවා අනෙවින්. එනි සාම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්දෙනවා. ජරාමරණ කියන්නේ අනිත්‍ය විච්ච ධර්මයක්. හෙනන් ජරාමරණම් භික්කවේ අනිච්චං මේ ජරාමරණය කියලා කියන්නේ අනිත්‍ය විච්ච ධර්මයක්. එහෙනම් අපිට අම්බුනාට කෙස් දිරණ බව ලොම් දිරණ බව හම දිරණ බව මස් දිරණ බව පොලෝට පස්ශසන බව ඒක අතහර්ථයක් නෙවෙෙන්. ඒක නිත්‍ය සං්ඥාවතුල ඉඳලා. ආත්මිය සංඥාවතුල ඉඳලා බලනකොට තම එපෙන්නේෙ කාලයක් තිස්සේ පැවතිච්ච දෙයක් දිරලා වෙනසිලා නැසිලා යනවා කියලා. හැබැයි අපිට, යථාරතයෙන් බලනොට කෙස්ගා නිරුද්ධ වෙනවා ලොම්ටි නිුද්ධ වෙනවා නිය ටික නිරද්ධ වෙන සක් හා දිට්ිය දුරුවෙන්ට මග පැදෙනවා. ඇයි අපි දන්නවා මේක මේ නිත්‍යවාසයෙන් තියෙන දෙයක් නෙමේ පැනීම අපේ අවිද්‍යාව නිසා කෙස්ගහ බවට පත් කරගෙන. කෙස්ගා මුණගෑනවා කියල කියන්නේ අනිවාරයෙන්ම මුණගැහැෙන කිස්ගහන් නිසා අපිට දුකනවා. එනිසායිකව සංකිත්තය එන පංචුපාදානක් කන්දාා දුක්කාති. කෙස්ගහ මනගැසීම තමයි පංචිපාදා නස්කන්දය. තේ මනගහිච්ච කෙස්ගහ දිරණවා කියල කියන්නේ අනිවාරෙන්ම ජාතිදුක ජරාදුක මරණදු කියනෝමතම. එනිසා කෙස්ගා මුණගැහෙනවා කියන තැනතියන අනිත්‍ය සංඥාව වඩන්නට ඕන. බ්ලොම් ටික මනගැහෙනවා කියන තැනතියන අනිත්‍ය සංඥාව වඩන්නට ඕන්. එහැමර ඇතු නිති්‍යය කරගෙන නිති්‍යය දයක් තු නිත්‍යය වෙලට එෙක්. නිත්‍යය කෙස්ගහක පැවැත්මක් වවැෙන සිලා නැසිල යනවා කියලා බලපු පමණින් අනිත්‍ය සඥා වැඩෙන්න ඒ ලෝකෙ හැමෝටම දැන අනිත්‍යයක් ඒක විසේසුන් නුවනකින් චතාර්ය සතතිය නුවනකින් යුත්තුව ග්‍රහණය කරගන්න දෙයක් නෙව. එනිසා අපි අනිත්‍ය සඥාව දකින තැනදී අපිට කෙස්ග හා අනිත්‍යයම වන්නවා දොට කෙස් හ නිත්‍යය වෙනවා කියල කියන කෙස් ගහ ඊෙත් පැවතිලා දත්තිබි හෙටත් තියන කෙස් ගහ දිරලා වෙනසිලා සුදුකළු වෙලා යනුවා අනෙවෙේ. එදට කාලය ඇතිද තිස්ස තිබ දතක් දිරලා වැෙනසිලා යනවඩං එක නිත්‍යයයි මොද කාලයයක් තිස්සි පැවතිලා ඒ පටිච්ච සමුපන්න නෑ ඒක හේතු පලනිය එක නෑ ඒක එතකොට පැවතිච්චේ අමක වෙනසීම එක සාමාන්‍ය ලෝකත්‍ය දකින්න දැක්ම. පි කෙස් දහ බවට පත්හෙන තැන තියෙන මුලාව දකින්න ටඔොන්. පැනීම කියන තැනපිට දිට්හේව දිට්ඨමත්තම් භවිශ්ෂති වෙලා නෑ පැනීම කියන කාරණාව හේතු ප්‍රත්තියෙන් හටගන්න බවපි අමතක කරගෙන පැනීමපි කොටස්තිස් දෙකක් බවට පත් කරලා. හදට පෙනනීම කොටස්තිස් දෙකක් බවට පත් කරල්ලා කොටස්තිස් දෙකක වෙනසීමක් දකිනවා කොටස්තිස් දෙකක ජරාවක් දකිනවා. ඉතින් මේ වනසීම ජරාව හැමෝම පොදුව දකින දෙයක් එනිසා අපි තේරුම්ගන්න ටෝන් අනිත්‍යයි කලකෑන්නේ නිත්‍යය වසෙන් නොපවතින් ස්තිරවසෙන් නොපොවතින නැති දෙයක් ඇති විදිහට හේතුඵල ආන්ත්‍රිකව පටිච්ච සමුපන්න වෝ ගොඩනගල දෙෙන් මේ පච්චුපපන්න මුොහොත අත්දැකීම දැකපු දවසට අපිට මමයි ලෝකයයි කෙල දෙපැත්තක් මොුණගහෙන්නේ න මේ දෙපැත්තම මං්‍යනාවක් බවති එරෙනවා යතාවට මෙන්න මේ මං්්‍යනාවෙන් මිදන මඟට එන්ට්‍රනාං අප හහිීමේ පටිසම්පාද නියාය දකින්නට ඕන් මාමං්්‍ය භාවයට පත්වෙන්නට. එනිසා අපි තේරුම්ගන්නට ඕන මෙ පටිෂ්ෂ සවපාද න්‍යාය දකිනකොට දකිනකොට අපි දන්නවා එහෙම නම් සත්‍යය වසෙන්ම දුකක් තිබිල නෑ ඇයි සත්‍යය වසෙන් දුකක් තිබිල නෑකිලකයන්. යථාර්ථය දුක්කා ආර්ය සත්වමිසක දුක නෙවෙයි. ොකද සත්‍යය තියෙන්නේ චතුරාර්රි සත්‍යය, දුකත් සමුදයක්ත් නිරෝධයත් මාර්ගයත්. එතකට දුකසමුදය නිරෝධ මාර්ගය කියල කියන්නේ චතුරාර්ය සත්‍යතිය නුවනකට මිසක විඳවන දුකකට නෙවෙේ. එදවට දුකගේ ලකයන්නේ පංචිපාදානස්කන්දය. එහෙනම් අපි තේරුම් ගන්නට වෙනවා කෙස් ගහ මුණගෙහෙන්න තැනම පංචුපාදානස්කන්ධය. එදට කෙස් ගය මුණගැහීම සමුදයේ වෙන්නේ කොහොම දවිද්‍යාව නිසාහ. මමයි ලෝකයයි කියෙන දෙපැත්ත නිසා අනේ කෙස්ගක් තියෙනව කියලාගන්නවා. මේක තමයි දුකිය සමුතිය. හැබැයි නිරෝධමාර්ගේ එතන ප්‍රත්්‍යයක්ක්ෂවන එයා දන්නවා මෙතන නිත්‍යය වසෙන් කෙස් ගහක් තියෙනවා නෙවෙේ රූපවේදනා සංඥා සංකාර විඤඥාන පහේ අදදැකීම කෙස්ගහ විදිහට මුලාවින් අටගෙන්. අන්න එහෙමගන්නකොට නිරෝධ මාර්ගය ප්‍ර්‍යයක්ක්ෂ වෙනවා. එදාට අපිට තේරෙනවා දුක කියන්නෙම දුෂ්ටියක්. දුක කියන්නේම අවිද්‍යාව නිසා සමුදියය වෙන දෙයක් දුක කියන්නේ අනිත්‍ය විච්ච ධර්මයක් නිත්‍ය වසෙන් පවතින ධර්මයක් නෙවෙහි සදාතනික ධර්මයක් නෙවෙයි හලන් ජරාමරණය කෙල කියන්නේ අනිත්‍යය වුණු අස්ථිර වුණු මුලාසාගත ලෝකයා කොටුවෙලා ඉන්න ධර්මයක්. එ නිසා පි තේරුන්ගත යුතුයි මේ මුළු පටිච්ච සම්පාදය අංග දොළහාම අවිද්‍යාව නිසා සමුදිය වෙනවා මනිසාක් කොහෙවත් තිබිලායිනදේවල නෙවෙ ට පත් යන දේවල්නෙම. පටිච්ච සමුපාාවදේම දුෂ්ටි ාලයක්. එනම් අවිද්‍යාව දුෂ්ටියක් නං අවිද්‍යාවෙන් සමුදය වෙනත් අංග දොළ හම දුෂ්ටියක්. එනිසා අපි තේරුම් ගන්නට වෙනවා අපි මේ ජරාවට පත්වෙන මරණට පත්වෙනවා දිරණවා වෙනසෙනවා කියෙන්. මුලාසාහගත ලෝකෙට අහු වෙලා සක්කා දිට්ටිය මත පදනංගලා දුක්විදිනවා. එනිසා, අපි පංචි උපාදානස්කන්දීම දුකයි කියලා දැක්කනම් එදාට අපි දකිනවා කෙස් ගහ මුුණගහෙන බවමයි දුක. ලොම් ටික මුණගහෙන බවමයි දුක. හලා කෙස්ුලම් නියදස් සම්මස් නහර කියන තන අනිත්‍යය දැක්ක නැත්තම් ඒක ඉස්කන්ද පංචිකය තුළින් ගොඩනැගෙන ධර්මතහායක් බව දුටුවේ නැත්තම් අපිට කෙස්ලොම් නියදස් සම්මස් නහරවලින් හැදික්්ච මම ඉන්න බවට පත්චෙනවාම. තොටේ ම ඉන්න බවට පත්විච්ච දවසට මගේ අම්ම මුණගෙහෙනවා. මගේ තාත්ත මුණගෙහෙනවා. එතොට මේ සම්මත වස්සයෙන් අම්ම නැතුව තාත්ත නැතුව කියලා නේත මිත්‍යා දුෂ්ටයක් ගැෙන කතා කරනවා නෙවෙයි. පඩිස් සවපාද නයායම් බලනකොට අපි පේනෑහෙන දැනෙන දැනගන්න ටික අම්ම බවට පත්කරගෙන තාත්තා බවට පත්කරගෙන දුවපුතා බවට පත්කරගෙන නිත්‍ය සඥාවෙන් අරගෙන දිරණ වෙනසෙනදේ නිත්‍යය බවට පත්කරගෙන. නිත්‍ය විච්ච ජරා මරණය නිත්‍යය බවට පත්කරගෙන දුක්විද. එනිසා පංචි උපාදානස්කන්දේම දුකයි කියල දැක් අනම් අපි කවදාකවත් ජාතිදුකට ජරාදුකට ව්‍යාදිදුකට මරණ දුකට පත්වෙන්නේෙන. මේ පටිස්සම්පාද න්‍යාය අවබෝධ කරගනිමින් දිට්ඨ සුතමත විඤ්ඥාත කියන මෙ ධර්මතාවය රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන පහඇසුරු කරගෙන චතුරාර්ය සත්‍යය අවබෝධයට පත්වීම පිණස්ස අද දවස්සයේ සාකච්ඡා කරන්නට යෙදුනාාවූ ධර්මකාරණාවන්. හේ තුපකාරක ධර්මයක් බවට පත්කර ගනිත්තුහාකෙන අධිෂ්ඨානය අවසාන වසයෙන් සිද්ධ කරනවා. මෙ ධර්මදේශනාව ශ්‍රවණය කරගෙන්. ධර්ම දේශනාව තුළෙන් මතුවෙන ධර්මකාරණා තුළ යම් ගැටලු සාගති ස්ථානයන් නැත්තම්, ගැටළු ඇත්තම ගැටළු නවත නැවත විමසමින්. සාකච්ඡා කරමින් ඉදිරියට ඔබගේ ධර්මමාර්ග දියුණු කරගැනීම පිණිස හැම දෙනාමු සහවන්තවෙන්. වහ වහාම මේ අනිත්‍යාදී ධර්මතාවයන් අවබෝධ කරගනිමින් පංචුපාදානස්කන්ධයන් අවබෝධ කරගනිමින් අනිත්‍ය සංඥාවතුලින් ජාමරණය අනිත්‍ය දකිමින් නිත්‍ය වූ සධාථනික ජරාමරණයෙන් මිදී නිදහස්සනට අවශ්‍ය කරන හේතුකාරණා තමන්ගේ ජීවිතයට එක් කර ගැනීම පිනිසම්. ද දවසේ සිද්ධරගන්නට ෙදනාාව වූ ධර්ම දේශනාව හේතු කරගනිත්තා. උපකාරක ධර්මයක් බෞටම පත්කර ගනිත්වා. ප්‍රඥානාලිකාේ සේවේ කරන්නාව සියලූම කාර්ය මණ්ඩලේටත්. විසේසේම මේ ප්‍රඥා නාලිකාව උත්තුලින් ධර්ම දේශසනාවන් සිද්ධ කරන්න ්‍රඔබට විශේසයෙන් අවස්ථාව සල්සල දෙන්න මොන්ඩාගල පඥාලංකාර ස්වාමින් වහන්සේ ඇතුළු සියලූම, ස්වාමින්න් වහන්සේලාටත් පිම් පාර්ථනා කරමින් සියල්ලු ලෝක සත්‍යයන්ටතුන් ධර්ම අවබෝධියය පිණිසම අද දවසේ සිද්ධ කරගන්නට යෙදුණු ධර්ම දේශනාවේ කුසලා නිසංසයන් හේතුවේවා උපකාරක ධර්මයක් බවට පත්හේවා ප්‍රඥා පෞරාක් පාරවිතාවක් බවටම පත්හේවා කෙල් හැමදිනාටම පාර්ථනා කරනවා සුකහෝතු අභිවාාදන සීලිස්ස නි්චංවද්ධාපචායිනෝ. චත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නු සුකම්බලම් ආයුරහාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවෙච අතෝ නිබ්භාන සම්පත්ති ඉමිනාතයේ සමිජ්්‍යතු දවේශක්හයෝ නිප්පානන් සුනාත ධාරේත චරාත ධම්ම අහන්න දරන්න ධර්මය හෙසිරෙන්ന്ന